මේ වීඩියෝ එක නම් ටිකක් බෝරින් වෙයි හැමෝටම සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අද මම හිතුව පොඩි මොටිවේෂන් කතාවක් කරන්න ඕනේ ඉංග්‍රීසි සම්බන්ධයෙන් කියලා විශේෂ දවස් කියන්නේ අපේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් දවස් ඉතින් ඔයාගේ බර්ත්ඩේ එක නැත්නම් ක්‍රිස්මස් ඩේ එක නැත්නම් නිව් ඉයර් ඩේ එක මේ වගේ දවස්වල අපිට පුළුවන් තීරණයක් ගන්න අපි ජීවිතේ කොයිතරම් දුරට වෙනස් කරගන්නවද කියන එක සම්බන්ධයෙන් ඉතින් මොටිවේෂන් වීඩියෝස් වලට මම ඔයාලා හිතන තරම්ම කැමති නැහැ මොකද ඒකත් එක්ක ගොඩක් සංවේදීතාවය වැඩි වෙනවා ඒ වගේ මේක ඇක්ෂන් ප්ලෑන් එක मोटिवेशन तीन विद्यावटेन सैंस मेमती अब कथा करो वाले इंग्लिश लाइफ चेंज कर हैबिट हदागे कोहमद मे हैबिट दिगटम करगने मुनवाद तीन ओने की हैबिट्स पुरदेन जीवित इसरा दीवा वागे जीवित तीयन पुलवा हों पुरू नरक पुरू मे हैबिट गुंडगन सामा दवास विसी एक अपे जीवित कोटस बोर्ड पत्नी සාමාන්‍යයෙන් දවස් 60 6ක් විතර යනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් මාස 2ක විතර කාලයක් යනවා අලුත් පුරුද්දක් ඔයාගේ ජීවිතේ සාමාන්‍ය පුරුද්දක් බවට පත් වෙන්න. ඉතින් මේ පුරුදු නැති හින්දා තමයි ඔයාලගේ ජීවිතේ මේ ඉංග්‍රීසි ජර්නි එක මේ ඉංග්‍රීසි ගමන පස්සට ගිහිල්ලා තියෙන්නේ. ඔයා දවසකට හැම වෙලේම ප්‍රැක්ටිස් කරන්න පුරුද්දක් නැති හින්දා ඔයා හැම වෙලේම සෝෂල් මීඩියා වලට යන්න ෆෝන් එක පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. මේකත් ඔයා අර දවස් ගාන ඇතුළත ඔයා දන්නේ නැතුව පුරුදු කරගත්ත පුරුද්දක්. ඉතින් කොහොමද මේ පුරුද්ද රිප්ලේස් කරලා අයින් කරලා ඔයා इंग्लिश कमन अदाल अदापि बलम मुलिम याट अदृद्ध अतुत इलावृद्धि मेधावस वेनका गोडनगन ओण पुरद किहिपया कोलैक लियागन पेहदरी तनक लियागन मेतन मे लियन गोडक वेदगत अभी अतीन दैक लिवोत एक अपे मनसटम यान अभी दैक हितुवट वड एक एक्शन विधि लिवोत अपे एक मनसट यान मम एका लिया ओयाधन मिन्न मेहिम दैक ओया दवसकट एक वचन හරියට ඉගෙන ගන්නවා කියන පුරුද්ද ඔයා ගන්න මේක එක පුරුද්දක් විතරයි. ඔයා අනිවාර්යයෙන්ම උදේට දවසකට එක වචනයක් ඉගෙන ගන්නවා. මේක උදේට හැමදාම නැගිටලා පැය භාගයක් විතර ඇතුළත කරන දෙයක්. හිතන්නවා මේ වචනේ ඉංග්‍රීසි තේරුම දැනගන්නවා, සිංහල තේරුම දැනගන්නවා, උදාහරණ කිහිපයක් දැනගන්නවා සහ දවස පුරා මේ වචනේ මතක තියාගෙන ඉන්නවා. මේ පුරුද්ද ඔයාගේ සාමාන්‍ය ජීවිතයේ පුරුද්දක් වෙන්න නම් ඔයාට මේක ටික දවසක් එක දිගට කරන්න ඕනේ. ඔයා මුලින්ම මෙහෙම කරන්න. මේ වචනේ පුරුද්ද ඔයා හෙට උදේ නැගිට ගමන් කරන්න. මේක සමහරට විනාඩි කිහිපයක් වෙන්න පුළුවන්. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඔයා දෙවනි දවසේ මීට වැඩිය වැඩි වෙලාවක් කරන්න. මෙහෙම දවස් 2-3ක් කරනකොට සමහර විට ඔයාලට බෝරින් වෙන්න පුළුවන්. ඒත් ඔයා වැඩි අතාරින්න එපා. ඔයාට තියෙන එක පුරුද්දක් ප්‍රැක්ටිස් කරන්න විතරයිනේ. ඔයා කොලේ ලියාගත්ත අනිත් පුරුදු ටික ඒ විදිහටම තියෙන්න දෙන්න. මේ පුරුද්ද මේ විදිහටම ප්‍රැක්ටිස් කරන්න. මේක කොහොම හරි අමාරුවෙන් දවස් 21ක් ඇදගෙන යන්න. 21ක් ඇදගෙන ගියාට පස්සේ ඔයාට තේරෙයි මේක මට සාමාන්‍ය විදිහට කරන්න පුළුවන් නේද කියලා. හැබැයි ඒත් ඔයාගේ පුරුද්ද ජීවිතයට එකතු වෙලා නැහැ. ඔයා දිගටම මේ වැඩේ කරගෙන යන්න ඕනේ. දවස් 66ක් ආසන්න වශයෙන් මාස 2ක් විතර යනකොට තේරෙයි මේක මං උදේට දත් මදිනවා නැත්නම් බ්‍රෂ් කරනවා වගේ වැඩක් නේද කියලා. එහෙම කළාම ඔයාට මේක අවුරුද්දක් නෙමෙයි අවුරුදු 10ක් වුණත් එක දිගට මුළු ජීවිත කාලෙම කරගෙන යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඔයා මාස 2ක් මේ පුරුද්ද ගොඩනැගුවාට පස්සේ ඔයා දෙවනි පුරුද්ද ගන්න. හිතන්න ඔයා ඉංග්‍රීසි ෆිල්ම් එක නැත්නම් ටීවී සීරීස් එක එක කොටසක් බලනවා කියලා සාමාන්‍ය फिल्म एक दस बल्ड पुलवा हाई अब पैर देखा हेम व्यंकर नमोना टीवी सीरीज तोरगन ओया एपिसोड दवास बला पुलवा मे पुरुदत ओया अनिवार्य रेट कन्नवागीला हितागन पलवे दवास देवन दस मोन वेडे तिब्बत विशेष वेडक तिब नेता अनिवार्यम ए वेडेकर एक तर विधि एक दिगट कन्गे जीवित कोटस बर्ड पत्नी हेम दाम रेट मूवी का नेता टीवी सीरीज बलने मे वगे पुरद वागे जीवित मोटिवेशन कथा आगे इक दवसा मोटिवेट हिट दवासी मन विद्यात्मक विधि मे पुरुद्दकट अनिवार्यों नरक देखट विदरकनेमदाम ओयाट कर दानवत्न पुरुद्दक मिसक
එක වෙලාවකට වෙන දෙයක් නෙමෙයි කියලා. ඒක හැමදාම කරන දෙයක්. ඉතින් ඉංග්‍රීසි කියන්නේ එක දවසක් විතරක් පන්ති ගිහිල්ලා හරි එක දවසක් විතරක් වීඩියෝස් බලලා හරි කරන දෙයක් නෙමෙයි. ඒක ඔයාගේ ලයිෆ් එකේ හැමතැනටම ඇටැච් කරගෙන හැමතැනම කරන දෙයක් තමයි මේ ඉංග්‍රීසි ජර්නි එක කියලා කියන්නේ. ඔයාලා තේරෙනවද අපි ජීවිත කාලේ මේ අවුරුදු ඉතාම වේගෙන් දවස් ඉතාම වේගෙන් ගමන් කරනවා කියන එක. ඒක නිසා ඔයාගේ ගෝල් එකට යන්න අනාගතයට මේ වැඩේ කල් දාන්න එපා. ප්‍රොකස්ටිනේෂන් කියලා කියන්නේ අනාගතයට වැඩ කල් දැමීමට. ඉතින් ඒ වැඩේ කරන්න එපා. ඔයා පුළුවන් නම් මේ වැඩේ මේ දැම්ම අදම හිතලා පටන් ගන්න. එතකොට ඒ වැඩේ කරගෙන යන්න පුළුවන්. ඔයා මේ වැඩේට බැස්සට පස්සේ තව දේවල් හිතන්න එපා. ඔයාගේ මනස විසින්ම ඔයාගේ හිතට ගේනවා මෙන්න මේ වැදගත්. හිතන්නවා එක වචනයක් ඉගෙන ගත්ත කියලා එක වචනයක් ඉගෙනගෙන කොහොමද මම ඉංග්‍රීසි කතා කරන්නේ. ඉතින් මේ වගේ දේවල් ඔයාගේ මනස විසින්ම ඔයාට එන්න පුළුවන්. ඔයාගේ මනස විසින් එහෙම ආවට ඔයා ඒකට ඉඩ දෙන්න එපා. අපි උදාහරණයක් විදිහට ඒකේ අනිත් පැත්තේ තර්කය ගම්මුකෝ. ඔයාගේ මනස කියනවා එක දවසක් විතරක් ඉංග්‍රීසි ඉගෙන නැත්නම් එක වචනයක් විතරක් ඉංග්‍රීසි ඉගෙනගෙන ඔයා කොහොමද ඉංග්‍රීසි කතා කරන්න කියලා. හිතන්නවා එක වචනයක් ඉගෙන ගන්නකොට ඔයාගේ ඉංග්‍රීසි තේරුම් බලනවා නම් ඔයා ඒකේ උදාහරණ හදනවා නම් එක වචනෙත් එක්ක ඔයාට වචන 50ක් විතර ඉගෙන ගන්න හම්බ වෙනවා. ඉතින් ඔයා මේ විදිහට අවුරුද්දක් කරනකොට හිතන්න එක වචනයක් එක තව වචන 10ක් ඔයා ප්‍රැක්ටිස් වුණා කියලා වචන 365ක් ඉගෙන ගන්න පුළුවන්. ඒ වචන 365ත් එක්ක සම්බන්ධ වෙච්ච වචන 10 ගාණ ඉගෙන ගත්තොත් වචන 3600 ගාණක් අවුරුද්දක් ඇතුළත ඉගෙන ගන්න පුළුවන්. මේක පොඩි දෙයක් නෙමෙයි. අපි දෙයක් මුලින් පටන් ගන්නකොට ඒක පොඩි දෙයක් වගේ පේන්න පුළුවන්. හැබැයි ඒක කාලයක් කරගෙන යනකොට ඒක විශාල දෙයක් බවට පත් වෙනවා. බටර්ෆ්ලයි ඉෆෙක්ට් ගැන මම වීඩියෝ එකක් ඉස්සරහට කරන්නදී ඒ වීඩියෝ එකේ ඒක ගැන මම වැඩිපුර සඳහන් කරන්න. මම දැන් චුට්ටක් ඒ ගැන කියන්න. බටර්ෆ්ලයි ඉෆෙක්ට් එක කියලා කියන්නේ බටර්ෆ්ලයි කියන එක නැත්නම් සමන්ලේ තටු ගහනකොට අනිත් පැත්තේ ලොකු කුණාටුවක් ටොනේඩෝ එකක් ඇති වෙන්න පුළුවන් කියන එක. ඉතින් මේක ටිකක් හිතාගන්න බැරි කතාවක්නේ. ඒක කියන්නේ ඔයා මොකක් හරි පොඩි පියවරක් ගත්තොත් අනාගත කාලයේදී පොඩි පියවර විශාල පියවරක් බවට පත් වෙනවා. මම YouTube පටන් ගත්ත කාලේ පොඩි අත්දැකීමක් කියනනම් මම ඉස්සරම YouTube පටන් ගත්තේ මම විනෝදට ඉන්න ගමන් මම ජොලියට පටන් ගත්තේ ඇත්තනම. ඉතින් මම හිතුවේ නැහැ ඒ කාලේ මෙච්චර සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි වෙයි මෙච්චර මිනිස්සු මේ වීඩියෝස් බලයි කියලා. හැබැයි මම පොඩි පියවරක් තිබ්බා. මට මතකයි පළවෙනි වීඩියෝ එකට මට views 5ක් 6ක් ආවේ. මම යාළුවන්ට ෂෙයා කරලා ඊට පස්සේ Facebook දාලා WhatsApp දාලා ඒ වගේ තමයි මම views ගත්තේ. හැබැයි අද වෙනකොට ඒක ලොකු වෙලා තියෙනවා. හිතාගන්න බැරි තරම් views ප්‍රමාණයක් එනවා. ඉතින් මේක මට සාපේක්ෂව පළවෙනි පියවරට සාපේක්ෂව ලොකු පියවරක්. ඉතින් ඒ වගේ තමයි ජීවිතයේ ඕනම දෙයක් පළවෙනි දවසේ ආ පටන් ගත්තොත් ඒක කාලයක් යනකොට ඒක ලොකු දෙයක් බවට පත් වෙනවා. ඔයා එක දිගටම ඉංග්‍රීසි කතා කරන්න ඒ වගේම ඔයාට පොත් කියවන්න ලෝකේ ඕනම දෙයක් බලන්න මේ වගේ ලොකු වැඩ ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඔයා අද දවසේ මේ එක වචනයෙන් පටන් ගත්තොත් මේ එක වචනේ තමයි වචන 10 ගාණක් වෙන්නේ. මිලියන ගාණක් හැදෙන්නේ රුපියල් එකින් එක එකතු වෙලා. මේ වගේ තමයි ඉංග්‍රීසි ගමනත් ඔයාගේ ජීවිතේ සාර්ථක වෙන්න අද දවසේවා පළවෙනි පියවර තියන්න ඕනේ සහ එක දිගට ඔයාගේ ජීවිතේ පුරුද්දක් ඇති වෙන විදියට මෙහෙම කරන්න ඕනේ. ඉතනවා එක මාසෙක එක පුරුද්දක් හදාගත්ත කියලා ඔයාගේ ඊළඟ අවුරුද්දේ මේ දවස් වෙනකොට ඔයා පුරුදු 12ක් හදාගෙන තියෙනවා. ඒ පුරුදු 12ම සමහර විට ඔයාගේ මේ ජීවිතේ සාර්ථක වෙන්න එකම හේතුව වෙන්න පුළුවන්. ඉංග්‍රීසි විතරක් නෙමෙයි ඉංග්‍රීසි එක්ක ඔයාගේ ජීවිතේ අනිත් හැම දෙයක්ම සාර්ථක වෙන්න පුළුවන්. ඇත්තටම අපේ ජීවිතයේ මේ ඉවෙන්ට් හැම එකක්ම එකිනෙකට සම්බන්ධයි. ඉතින් එකිනෙකට සම්බන්ධ නිසා මේ ඉංග්‍රීසි ගමන වාගේ සාර්ථක වෙනකොට අනිත් පැත්තත් එකපාරටම දියුණු වෙන්න පටන් ගන්නවා. ඉතින් එක දෙයක් හරියට කරනකොට ඒකට සම්බන්ධ හැම දෙයක්ම දියුණු වෙනවා වගේ ඔයා මේ වැඩේ අදිනම් කරන්න පටන් ගත්තොත් ඔයාගේ ජීවිතයේ අනිත් වෙලාවත් ඔයාට වටින දේවල් වලට ආයෝජනය කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. මේක නිකම් මොටිවේෂන් කතාවක් කරගන්න එපා. මේක විද්‍යාත්මක දෙයක්. ඔයා හෙට ඉඳන් දෙයක් පටන් ගත්තොත් ඒක සාර්ථක වෙනවා කාලයක් ගියා. මේක අනිවාර්යෙන් වෙන දෙයක්. ඔයා මොන දේ කළත් ඔයා නරක දෙයක් කළත් ඒකෙත් සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන්. හිතන්නවා සෝෂල් මීඩියා ගැන හොඳට දන්නවා කියලා. ඉතින් ඔයා ඒක පටන් ගත්තේ කොහොමද? පොඩියට තමයි ඔයා පටන් ගත්තේ. හැබැයි ඒක නරක දෙයක් විදිහට ගත්තොත් ඔයා ඒක ඉහළටම ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ගේම්ස් ගහන එක හිතන්නකෝ. මේක කාලේ නාස්ති කරන වැඩක් විදිහට අපි ගත්තොත් ඒ වැඩේ ඔයා ගොඩක් සාර්ථක වෙලා තියෙන්නේ. ඔයා ඒක નિરાයාසයෙන් හරි ගොඩක් වෙලා කරලා තියෙන හින්දා. ඉතින් ඉංග්‍රීසිත් මේ වගේම තමයි. ඔයා පටන් අරන් ඒක කරගෙන ගියොත් ඔයාට අනිවාර්යෙන් මේක කරගෙන යන්න පුළුවන්. මේක නිකම් මොටිවේෂන් එකක් විදිහට ගන්න එපා කියලා මං ආපහු කියනවා. මේක විද්‍යාත්මකයි. ඒක නිසා දැම්ම පටන් අරන් අද ඉඳන් කරගෙන යන්න. හරියටම අපි අවුරුද්දකින් මේ ගැන කතා කරමු.